එතකොට මේ යුක්තිය අහිවීම සහ යුක්තිය සාධාරණත්වය ඉෂ්ට නොවන සමාජයක් ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන්නේ මේ රටේ දේශපාලකයන් එහෙම නැත්නම් පාලන අධිකාරීන් විසින් නිවැරදි තීන්දුව తీරන නොගැනීම කියන කාරණය. ඒ වගේම ලබා ගන්නා තීන්දුව తీරන ක්‍රියාත්මක කිරීමේදී ඔවුන් විසින් අනුගමනය කරනු ලබන්නා වූ නිර්වුල් නො වූ ප්‍රතිපත්ති හේතු කොටගෙන. ඒ වගේම හිතුවක්කාරී පාලන ක්‍රමයක් අරගෙන යනකොට මිනිසුන්ට අහුම්කන් නොදෙන අවස්ථාවක එහෙම නැත්නම් මහජනතාවන්ගේ ක්‍රියාකාරීත්වයන්ට අහුම්කන් නොදෙන අවස්ථාවක මෙවැනි තත්ත්වයක් උද්ගත වීම සාමාන්‍ය දෙයක්. ලෝක ඉතිහාසයේ ගත්තොත් අකීකරු පාලකයන් නිසා නිර්මාණය වුණේ සමාජ අර්බුද පමණයි. ඒ වගේම මේ සමාජ අර්බුද වලට මුහුණ දෙන්නට ක්‍රමවේදයක් නොමැති වීම සහ ක්‍රමවේදයක් සකස් කර ගැනීමට හිතුවක්කාරී පාලකයන්ට එදා මෙදා තුර හැකි වෙලා නැහැ. ලෝක ඉතිහාසයේ ඕනෑ තරම් නිදර්ශන තියෙනවා රටක තියෙන පදනම් දෙවැටීම දෙදරා යාමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ පාලකයන්ගේ අදූරදර්ශී සහ හිතුවක්කාරී ක්‍රියාමාර්ග. අපි අද ශ්‍රී ලංකාව තුළ දක්නට ලබනවා එහෙම නැත්නම් දකින්නට ලැබෙනවා මේ කියන හිතුවක්කාරී පාලන ක්‍රමයන් නිසා හිතුවක්කාරී තීන්දුව తీරන නිසා මහ ජනතාවට අහිමි වෙලා තියෙන යුක්තිය හා සාධාරණත්වය සහ අනෙකුත් අංශයන්වල කඩාවැටීම. කොරෝනා වසංගතයේ ගත්තොත් මේ කොරෝනා වසංගතයේට මූලික අවස්ථාවේදී හරි ක්‍රමවේදයකින් මුහුණ දුන්නේ නැහැ. එහෙම නැත්නම් ගති යුතු ක්‍රියාමාර්ග හරි අවස්ථාවේදී ගත්තේ නැහැ. ඒවා විවිධාකාරයේ දේශපාලනික අරමුණු සඳහා භාවිතා කිරීම තුළ ඉතාම තදබල ආකාරයට සහ දරුණු ආකාරයට මේ රටේ මහ ජනතාවට එහි ඵල විපාක භුක්ති විඳින්නට සිද්ධ වුණා. අපි දන්නවා මේ වසංගත තත්ත්වය එන අවස්ථාවේදීම ගති යුතු ඉතාම දුරදර්ශී ක්‍රියාමාර්ග උනේ රට වසා තැබීම හා ඒ වගේම ඒ අවශ්‍ය කරන රටට ඇතුල් වීම වළක්වාමින් සහ සෞඛ්‍ය අංශිතා ඉතා ක්‍රමවත් සහ ඒවා සංවිධානාත්මකව කටයුතු කරන ආකාරයට පවත්වා ගන්නේ. නමුත් අපි මූලිකම දැක්කා මේ රට විවෘත වෙලා මිනිසුන්ට ඒ ආකාරයේ ඉතා පූර්ණාකාරයට නිදහසක් ලබා දීලා සංචරණයට ඒ කොරෝනා වසංගත මූලික වෛරස තිබුණු පුද්ගලයන් පවා රට වටේ ඇවිදින්නට ඔවුන්ට සංචාරය කරන්නට ඉඩ ප්‍රස්ථාව ලබා දීලා මැතිවරණ ක්‍රියාවලිය මූලික අරමුණු කරගෙන කටයුතු කරා. කිසිදු ආකාරයකට මහජන ක්‍රියාකාරීත්වයන් ගැන සී සංවිධානවල ක්‍රියාකාරීත්වයන් ගැන එහෙම නැත්නම් ඔහුගේ හඬට කිසිම ආකාරයේ අහුම්කන් දීමක් පාලනය විසින් සිද්ධ කරේ නැහැ පාලන අධිකාරිය විසින්. එහි අතුරු ප්‍රතිඵලය ලැබුවා අවසානයේදී මේ දූපතක් විච්ච රට එහෙම නැත්නම් මුහුදින් වට වෙලා සිවුදිගේ මුහුදෙන් වට විච්ච අපේ දූපත ආරක්ෂා කරගන්නට අපේ රටේ පාලකයන්ට හැකියාව ලැබුණේ නැහැ. හිතන්න දූපතකින් වට විච්ච වතුරෙන් වට විච්ච දූපතක් විච්ච අපේ රට ආරක්ෂා කරගන්න බැරි වීම කියන දේ ලොකුවට පුරසාරම් කියන දේශපාලකයන් ලැජ්ජා වෙන්නට ඕන කාරණාවක්. මොකද අපි දැක්කා මුහුදෙන් වට නොවුණු රටවල් ඉතාම ක්‍රමවත්ව ආරක්ෂා කරගත්තා. ඒ වගේම ඒ කොරෝනා වසංගතයට මුහුණ දෙන්න ඕන ප්‍රතිපත්ති මූලිකව සකස් කරගත්තා. ඔවුන් පාලකයන් ඉතා කෙටි කාලයකින් ඔවුන්ගේ රටවල තිබේ කොරෝනා වෛරස් තත්ත්වය පාලනය කරගන්නට හැකියාව ලැබුණා. නමුත් අපේ රටේ පාලකීන්ට මේ දූපත ආරක්ෂා කරගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ ඔවුන්ගේ හිතුවක්කාරී සහ ඔවුන්ගේ දේශපාලනික බලලෝභීකම් සහ අරමුණු මත. දැන් වෙන්න තියෙන දේ වුණා කියලා නිහඬව ඉන්නට හැකියාවක් නැහැ. මොකද මේ කිසිදු තත්ත්වයක් තුළ මේ රටේ දේශපාලකීන් හෝ පාලකීන් විසින් අර්බුදවලට මුහුණ දීලා නැහැ. ඔවුන් ඉතාම හොඳින් සුඛ විහරණික සහිතව ඔවුන්ගේ සුඛෝභෝගී ජීවිත මේ වන විටත් ඔහු ජීවත් වෙනවා සහ ඔහු කටයුතු කරනවා. නමුත් එහින් අසරණතාවයට පත් උනේ එහෙම නැත්නම් එහින් වේදනාවට සහ විවිධාකාර අහිංවීම් වලට සහ ඒ වගේම පීඩාවට ලක් වෙලා තියෙන සියලු මාංශයන් වල මේ රටේ සාමාන්‍ය මහජනතාව. මහජනතාවට දෙකොටසකට බෙදලා අපිට කියන්න පුළුවන් ඡන්දය දුන් සහ මේ පාලන තන්ත්‍රයට ඡන්දය දුන්න කට්ටිය. එහෙම නැත්නම් මේ පාලන තන්ත්‍රයට ඡන්දය නොදුන්න කට්ටිය කියලා අපි අතර යම් යම් ආකාර විරසක වීම් සහ චෝදනා ලබා ගත්තා. අද වෙන විට පොදුවේ අපිට මේ සියලුම අර්බුදවලට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවා. සියලු දෙනාගේ යුක්තිය තමයි සාධාරණත්වය සහ ජීවත් වීමේ අයිතිය තමයි අද වෙනකොට නැතිලා ගිහින් තියෙන්නේ. මං හිතන්නේ අපි සමාජය ගත්තොත් අද නීතිය කියන දේ ක්‍රියාත්මක වෙන්නේ යුක්තිය කියන දේ ක්‍රියාත්මක වෙන්නේ කොයි ආකාරයටද කියලා අපිට හොඳට පේන්නට තියෙන දෙයක්. නීතිය ක්‍රියාත්මක වෙන්නේ නිරෝධායන නීති ක්‍රියාත්මක වෙන්නේ බෙදා වෙන් කරගත්ත පොට්ටාෂන් වලට පමණයි කියන එක අපිට මූලිකවද පේන්නට තියෙනවා. ඉහළ පන්තිවල දේශපාලකීන් සහ ඉහළ උසස් අපි සම්මතයෙන් කියනවානේ ධනවත් පුද්ගලයන් සහ එහෙම නැත්නම් බලපුලුවන්කාරකමක් පවතින පුද්ගලයන් මේ නිරෝධායන නීති සත පහකටවත් ගණන් ගන්නේ නැහැ. ඔහු නිදහසේ ඔහුගේ සියලු කටයුතු උත්සව
ඔහුට අවශ්‍ය කරන සියලුම දේවල් ඔහු මේ වෙන විට මේ මොහොතේදීත් ඔහු සිදු කරගෙනමින් පවතිනවා. සහ ඔහුට කිසිදු ආකාරයේ සම්බන්ධ නීතියේ බලපෑමක් නැහැ. ඔහු නිරෝධායන නීති කඩ කරපු අවස්ථාවකදී පවා ඔහුට නීතියේ සහන ඉතාම හොඳින් ක්‍රියාත්මක වුණු ආකාරය අපි දැක්කා. මෙහිදී අධිකරණයට යම් ආකාරයේ චෝදනාවක් එල්ල වෙනවා. මොකද මේ රටේ ඉතිහාසයේ පුරා අද වෙනකම් අධිකරණ ක්‍රියාවලියේ පැවති විවිධ ආකාරයේ ගැටලු සහ අක්‍රමවත්තාවය නිසා මේ රටේ නීතියට විච්ච අඩුපාඩුකම් සහ එහෙම නැත්නම් මේ නීතිය කඩාවැටීම් වලට අධිකරණ නිසා නීතිය ක්‍රියාත්මක කරන ආයතන වගකිය යුතුයි. එය කියන්නට බය වෙන්නේ නැහැ. මොකද හේතුව අධිකරණයේ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන නිවැරදි තීන්දුව తీරණ ගත්තා නම් මේ රටේ මෙවැනි ආකාරයේ අර්බුද ගොඩ නැගෙන්නේ නැහැ. ඒවා ගතියුතු අවස්ථාවල ගන්න නැතුව ඔහු ඊට අක්‍රමවත් ආකාරයෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵල අද නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට අපිට පැහැදිලිව දක්නට ලැබෙනවා. අධිකරණයේ ස්වාධීනතාවය සම්බන්ධයෙන් අපි දක්නට ලැබෙනවා. නිරෝධායන නීති ක්‍රියාත්මක කරන කාලදී පහු කී කාලෙ අපි දැක්කා අධිකරණ වලට ගෙන යන්නේ මොන වගේ පුද්ගලීන්ද කියලා. ඇත්තටම මේ නිරෝධායන නීති කඩ කරන්නේ කිසිදු පුද්ගලයේ තමන්ගේ කැමැත්තකින් නෙවෙයි. මම මේ කියන්නේ යමක් කමක් නැති දුගී දුප්පත් සහ මධ්‍යපාන්තිකෝ වේවා නිර්ධන පාන්තික මිනිසු මේ නිරෝධායන නීති කඩ කරනවා නම් ඔවුන්ට ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මේ රටේ ආර්ථික අර්බුදය සහ ආර්ථිකත්වයට මුණ දීමේ නොහැකියාව සහ රජයක් විසින් ඔවුන්ට අවශ්‍ය කරන පහසුකම් ඒ ලබා දීම විෂයාකාරව සිදු නොකිරීම. මොකද දරුවෙක් ගෙදර කන්න බොන්න නැතුව අඩමින් ඉන්නකොට ඔවුන් රෝගී තත්ත්වයට පත් වෙලා ඉන්නකොට අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට හැකියාවක් නැහැ දිහා බලාගෙන ඒ දරුවාගේ වේදනාව හෝ එහෙම නැත්නම් ඒ පවුලේ වේදනාව බලාගෙන ඉන්න. ඒ නිසා ඔවුන් පාරට බැහැලා ඔවුන්ට කීයක් හරි මුදලක් හොයා ගන්න පාරට බැහැලා එනවා. ඒ එන පුද්ගලයා නිරෝධායන නීති කඩ කරා කියලා අවසානයේ අධිකරණයකට අරගෙන යනවා. අධිකරණ ක්‍රියාදාමයේ හරහා ඉන්පසු ඔවුන් අරගෙන යනවා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරයි. එහෙම නැත්නම් නිරෝධායනට යොමු කරයි. එතකොට අපි හිතලා තියනවාද මේ ඒ යොමු කරන පුද්ගලයාගේ පවුලට උනේ මොකක්ද කියලා. අර බඩගිනින දරුවන්ට මොකක්ද උනේ කියලා. එතනින් එහාට කවුද ඒ පවුල නඩත්තු කරන්නේ? කුසගින්න ඉන්න පවුලට අපි උත්තරේ දෙන්නේ එහෙමනම් අපි මොනවද රජයක් විදියට අපේ රටේ පාලකයා මොනවද අරගෙන තියෙන්නේ? ඇත්තටම ලැජ්ජ වෙන්න ඕන නැද්ද මේ තියෙන තත්ත්වයේ හැටියට? නිරෝධායන නීති සම්බන්ධයෙන් අපි අවසර මාධ්‍ය දකිනවා මාධ්‍ය පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ඒ වගේම විවිධ ඒ සම්බන්ධ නිලධාරීන් ඇවිල්ලා මාධ්‍යට කියනවා අද මෙච්චරක් අල්ලුවා අද මෙච්චරක් අපි අත්අඩංගුවට ගත්තා මෙච්චරක් නිරෝධායනට දැම්මා කියලා. මං හිතන්නේ බොහොම හාස්‍යජනක ප්‍රකාශේවා. මොකද රටක පුද්ගලී නිරෝධායනයට යොමු කිරීමවත් රටක නිරෝධායන නීති කඩ කරා කියලා අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කරා කියන එක ලොකු උදම්මැනිය යුතු කාරණාවක් නෙවෙයි. Breaking Dr. Okay.